ಸೈಟಂ ಗೆಟಲುವ ಮುಲ್ಕರಗನಮಿನ್ ರಜೆ ವೈದ್ಯ ನಿಲಧಾರಣಗೆ ಸಂಘಮೆ ತವತ್ ವೃತ್ತಿ ಸಮಿತಿ 30ಕ ಪಮನ ದಾಯಕತ್ವೇನ್ ಅದ ವೆಡವರ್ಜನೆ ಕ್ರಿಯಾತ್ಮಕ ಕಲ ಮೇವಸರ ತುಲ ದಿನ 60ಕಟ ಆಸನ ಪ್ರಮಾಣ್ಯಕ್ ಸೌಖ್ಯಾಂಶೇ ವೆಡವರ್ಜನೆ ಕ್ರಿಯಾತ್ಮಕ ವಾತರ ಇನ್ ವೆಡಿ ಪ್ರಮಾಣ್ಯಕ್ ವೈದ್ಯ ವರ್ಜನೆ මත්කු විරෝධයත් සමග තත්ත්වයේ පාලනය සඳහා රෝහල් පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. පසුව රෝහල් පොලිසිය මතුවේ තිය තත්ත්වය දඹුල්ල පොලිසියට දැනුම් දුන්නා. අවදී හතරට මෙතෙන් ආපුවානේ. පොට්ටිය ගත්තා බෙහෙත් ලියන්න කියලා. දැන් බෙහෙත් ලියන්නෙත් නෑ පොට්ටිය දෙන්නෙත් නෑ. නිකන් එක අර කලන්ත වෙට්ටියට මිනිස්සු නිකන් අපරාධ ඉඳ ගන්න තැනක් නෑ. පෙට්ටියකට. උදේ උදේ ආවා පොට්ටිය ගත්තම කොටිය අපා. ස්ටයි කීවේ මුකුත් නෑ. පොත ගත්ත අරගෙන ඉවරලා අතුරට ගත්තා. දැන් මේ හතේ වටු හතර අරගෙන ආවලු පොත් ලකුණු කරන්න කියලා. තාම කිසිම කෙනෙකුට පොතක් බෙදා දුන්නා නෑ. දඹුල්ල පොලිසිය නිලධාරීන් මැදිහත් වී රෝගීන්ගේ සායන පොත් ආපසු ලබා දුන්නා. අනුරාධපුර ශිෂ්‍යන් රෝහලටද අද ප්‍රතිකාර සඳහා පැමිණි වැඩි දෙනා වකුගඩු රෝගීන්. දෙන්නේ කියලා එන්න කියන අපට සසබානතිය. අපි එනවා. බස්කුලේ වැන්නේ බෝමාරි. එළදුමාරා. ඉරණුන් දවල්දද යාලකන. වල්මෙලයි පොල්ලමයි වයසක ගෑනු. ඉතින් කොහොමද මේ අපි ජීවත් වෙන්නේ? මේක අන්තිම නීච වැඩක්. මේ දොස්තරල මීඩියුනේ මේ ලෙඩ්ඩුන්ට බලින් මෙතිලා පියෙන් ඇල්ල මැරුවා. එහෙම නැත්නම් මේ ලෙඩ්ඩු එක තේලා දොස්තරලට ගහනකොට. දොස්තරලා කියන්නේ අන්තිම බින්දුවට වැහැලා තියෙන. වැඩවර්ජන ප්‍රවතියද රාගම ශිෂ්‍යන් රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු රෝගීන් වෙනුවෙන් CSAB ඉටු කළා. වැඩ කරන්නේ මේක ඉමර්ජන්සි යුනිට් එකක් හින්ද ලෙඩ්ඩු අමාරුවේ දාන්න බැරි හින්ද. මේක සාධාරණද? ඒක ඉතින් රජයත් එක්ක GM එක බලාගනි. අපේ ඩියුටි අපි කරනවා. අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක්ද වැඩවර්ජනට සහාය පළ කිරීම හේතුවෙන් බෙලියත්ත මධ්‍ය මහාවිද්‍යාලයේ හා කඩවත මහබෝධි කනිෂ්ඨ විද්‍යාලයේ කටයුතු අඩාල වී තිබූ අයුරු දැකගත හැකි වුණා. නමුත් අප වාර්තාකරුවන් පැවසුවේ බොහෝ පාසල්වල අද දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන ගිය බවයි.